గుడ్ ఈవినింగ్ హెమదినాటం శుభ సంధ్యావాక్యం మతకరణవా దేశనే రాత్రి హతట సోదానం కళాప్ అవాసనావట వగే අපිට దేశనే రాత్రి హత අද දවසේ පවත්වන්න නොහැකි වෙනවා පවතින බොහොමත්ම අයහපත් කාලගුණික වටපිටාවත් එක්ක මම ඉන්න මහරගම අවට ප්‍රදේශයට මේ වෙලාවේ අධික වර්ෂාවක් විදුලි එක්ක ඔබට දැන් මේ සත්‍ය ඇහෙනවා ඉතින් මම හිතන්නේ බොහොම තදබල ලෙස වර්ෂාවක් යනවා අකුණු සහිත වර්ෂාවක් එනිසා නියමිත දේශනයේ නියමිත පරිදි අපිට පවත්වන්න නොහැකි වෙනවා ඇත්තට මම මේ වෙලාවේ මේ සීළු පහසුකම් ඔෆ් කරලා තියෙන්නේ හේතුව කැමරාවක්වත් ඔන් කරගන්නවත් හැකියාවක් නැහැ ඒක අවදානම් තත්වයක් තියෙන ඒ තරම්ම විදුලි ගහනවා අකුණු ගහනවා මම මේ මොබයිල් ෆෝන් එකෙන් ඔබත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ ඔව් මේ ළමයි මැසේජ් එකන වහිනවස හොඳටම කියලා නමුත් අපි විනාඩි 5ක් 10ක් ගමු මම ඔබට අපේ වැඩසටහන පිළිබඳව කියන්නම් අපේ ෆයිනල් අවුට්පුට් එක ගැන කියන්නම් අපි අද දවසේ ආරම්භ කරන්න නියමිතව තිබුණේ දෙවන වසර අධ්‍යන වර්ෂය වෙනුවෙන් සෙකන්ඩ් ඉයර් එක වෙනුවෙන් පවත්වන විශේෂ පේපර් පන්තිය පේපර් ක්ලාස් එක තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉලක්ක කරගෙන අපි පවත්වන සෙකන්ඩ් ඉයර් පේපර් ක්ලාස් එක අද දවසේ ආරම්භ කරන්න අපි කටයුතු පිළියෙල කිරීම කළේ ඒ අනුව මෙතන ගොඩාක් ඉන්නේ මගේ ෆස්ට් ඉයර් ඇවිල්ලා විෂය සමත් වෙලා ජයගත්ත පිරිස තමයි මෙතන 90%ක්ම ඇත්තේ 10%ක් ඇති එහෙම නැතුව අද ෆස්ට් ටයිම් මේ පන්තියට ආපු ළමයිත් ඇති ඉතින් මම දිල්ෂාන් මුතුකුමාරන කියන සර් හැමෝමම දන්නවා ඒ නිසා මම ඒ ගැන කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ පුතේ අපි ඔයාලගේ විභාගය මාර්තු මාසේ විතර එයි කියලා බලාපොරොත්තු වෙනවා දැනට හැබැයි එක්සෑම් ටයිම් ටේබල් එක බොහොම රෆ් විදියක් තියෙන රෆ් කියලා මම අදහස් කරේ මේ වෙලාවේ තියෙනවා දැන් අපේ ජපුරේ ෆස්ට් ඉයර් එක්සෑම්ස් වගේකුත් තියෙනවා ෆස්ට් ඉයර් එක්සෑම්ස් ටික ජනවාරි 25 වෙලා ආරම්භ කරනවා පෙබ්‍රවාරි දක්වා එක්සෑම්ස් ටික යනවා ඊට පස්සේ ඔයාලගේ සෙකන්ඩ් ඉයර් එක පටන් ගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ ඊළඟට ආපහු තර්ඩ් ඉයර් එකක් පටන් ගන්නවා අර වෙන අවුරුදු වගේ නෙමෙයි එක ළඟ එක්සෑම්ස් ටික මේ පාර දාලා තියෙනවා ඒ නිසා අපිට මේක කල් යයි කියන්නත් බෑ නෑ කියන්නත් බෑ කොහොම වුණත් සෙකන්ඩ් ඉයර් එක්සෑම් එක නම් දැන් තියෙන තත්ත්වෙත් එක්ක මාර්තු මාසේ පවත්වන්න වැඩි ඉඩ කඩක් තියෙනවා දැන් ගොඩාක් වෙලාට මට හිතෙනවා මේක තව එහාට අප්‍රේල් මේ වෙයි කියලා නමුත් ඒක එහෙම ගැරන්ට් කරන්න බෑ හේතුව තර්ඩ් ඉයර් එක්සෑම් එකක් තියෙනවා ඊළඟට දාලා ඔයාලගේ එක්සෑම් ඉවර වෙනවත් එක්කම තර්ඩ් ඉයර් එකක් දාලා තියෙනවා එක්සෑම්ස් ටික ඉක්මනින්ම තියලා ළමයිව අවුට් කරන්න තමයි හදන්නේ ඒ නිසා බොහෝ දුරට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවන අධ්‍යන වර්ෂයේ විභාග මාර්තුවල පවත්වන්න ඕන දැනට එහෙම තමයි යුනිවර්සිටි එකත් එනවුස් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් ඔබ දන්නවා අනිවාර්ය ඉංග්‍රීසි විෂය ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සෙකන්ඩ් ඉයර් අධ්‍යන වර්ෂය තුල. ඉතින් මෙතන අපිට එක්තරා අභියෝගයක් තියෙනවා. පළමු වතාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවන වසර බාහිර උපාධි ළමයෙක් ඉංග්‍රීසි විභාගයක් ලියන මීට පෙර කිසිදු බාහිර උපාධි ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් දෙවන වසර අනිවාර්ය ඉංග්‍රීසි පේපර් එකක් ලිව්වේ නැහැ කවදාවත්. ඒතර මේක ෆස්ට් ටයිම් ලියන්නේ. මොකද මීට පෙර පළමු වසර තුල විතරයි අනිවාර්ය ඉංග්‍රීසි විෂය තිබුණේ. දෙවන වසර තුල ඉංග්‍රීසි විෂය තිබුණ නැහැ. හැබැයි දැන් මේ පාර සෙකන්ඩ් එකත් තර්ඩ් එකත් ඕගලන්ට අනිවාර්ය ඉංග්‍රීසි විෂය හඳුන්වා දීලා තියෙනවා. ඒක කැලණිය විශ්වවිද්‍යාලයත් කළා තිනෝ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් කළා තිනෝ. ඒ අනුව අපිට නොපෙනෙන ඉලක්කයකට යන්න වෙනවා ඒ තමයි පාස් පේපර් කිසිවක්ම නැහැ පේපර් මොඩල් එක කොහොම වෙයිද ආකෘතිය කොහොම වෙයිද කියලා බලන්න එක පාස් පේපර් එකක්වත් අපිට දෙවන වසරට අදාළව නැහැ නමුත් අපි දැන් යුනිවර්සිටි එකේ ඉන්න නිසා අපිට තියෙන කන්ටැක්ට් හරහා අපිට කියන්න පුළුවන් පේපර් එක මෙහෙමයි මෙන්න මේ වගේ ප්‍රශ්නෙයි මේවට අපි සූදානම් වෙන්න ඕන මේ දැනුම ඔබ හදාගන්න කියන පණිවිඩය අපිට දෙන්න පුළුවන් ඒ නිසා අපි නොපෙනෙන ඉලක්කයකට තමයි මේ කාලය තුල යන්න සිද්ධ වෙන්නේ හේතුව තමයි දෙවන වසරක අනිවාර්ය ඉංග්‍රීසි පේපර් එකක් ලියන පළවෙනි ශිෂ්‍ය කණ්ඩායම තමයි ඔබ ශිෂ්‍ය කණ්ඩායම වෙන්නේ. එනිසා මේක එක්තරා අභියෝගයක් අපි නොපෙනෙන ඉලක්කයකට අපිට යන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට මේ සඳහා මාස 3ක විතර කාලයක් දැනට ඉතිරි වෙලා තියෙනවා මේ ඉලක්කය හඹාගෙන යන්න. මේ තුල බලාපොරොත්තු වෙනවා අපි විශේෂ පේපර් පන්තියක් පවත්වන්න. එතකොට දැනට අපේ සෙකන්ඩ් ඉයර් ළමයින්ගේ තියරි ක්ලාස් එක යනවා බදාදා රාත්‍රී 7. ඒ පන්තිය සාමාන්‍ය විදියට එහෙමම යනවා ඉදිරියට. එතකොට ඒ ළමයි ඒ පන්තියේ ඉන්න එක ප්‍රමාණවත්.
මම ඒ ගරුප් එකට වෙනම දැනුවත් කරන්නම් ඒ ළමයි කරන්න අවශ්‍ය මොකක්ද කියන එක මම දැනුවත් කරන්නම්. මේ පේපර් ක්ලාස් එකට අලුත් ඉන්න ළමයි දැන් විසර ළමයි ප්‍රමාණය පසුගිය දවස්වල කතා කර කර විමසීම් කළා මේ සෙකන්ඩ් ඉයර් මට දැන් මාස දෙකක විතර ඉඳන් කතා කරනවා. අපිත් පටන් ගන්නම් කියුර පටන් ගන්න බැරි වුණා. සහ කාලෙ තිබෙන නිසා පටන් ගත්තේ නැහැ. ඒ නිසා පේපර් පන්තිය මේ ජනවාරි ඉඳන් පටන් ගන්නවා. ඒතර අර තීරි පන්ති ළමයින්ටත් මම පේපර් කළා. මේ වෙද්දිත් ඒගොල්ලන්ට පේපර් කිහිපයක්ම කතා කරලා තියෙන්නේ. නමුත් මේ ජනවාරි විශේෂ පන්තියක් පටන් ගන්නවා. එතකොට තීරි ආපු නැති ළමයි ගොඩක් ඉන්නවා. ෆස්ට් ඉයර් ඇවිල්ලා තීරියෙන් නැතුව පේපර් ක්ලාස් එක බලාගෙන ඉන්න පිරිසක් ගොඩක් ඉන්නවා. එතන ඔබ සියලු දෙනාම පේපර් පන්තියට එන්න. මම දැනට ඇඩ්වයිස් කරලා තියෙනවා ඉරිදා රාත්‍රී 7ට පේපර් ක්ලාස් එක. ඒ කියන්නේ අද මේ ටයිම් එකට පේපර් ක්ලාස් එක දාලා තියෙනවා. එතන හැම ඉරිදාම අපි මේක පවත්වමු ඉරිදා 7ට. නමුත් අපිට අවාසනාවකට වගේ අද මේ වෙලාවේ පවත්වන්න බැරි වෙනවා මේ තියෙන වැසි සහිත කාලගුණික තත්ත්වය මත. මේ පේපර් පන්තියට අදාළ ගෲප් ලින්ක් එක අපි එවනවා දැන් මේ සූම් එකේ චැට් එකට. ඒ ලින්ක් එක ටච් කරලා ගෲප් එකට ඇඩ් වෙන්න. දැන් ඔබ සමහරක් කරලා පොදු ගෲප් වල ඉන්නව වෙන්න පුළුවන්. නමුත් අපි පේපර් ක්ලාස් එකට දැන් මේ දෙන ගෲප් එක තමයි භාවිතා කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දෙන ගෲප් එකට සියලු දෙනා ඇඩ් වෙන්න. මම ඒකට තමයි අවශ්‍ය පේපර්ස් ටික, PDF ටික, ටියුට් ටික, ලින්ක් ටික ඇතුළු සියලු දැනුවත් කිරීම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දැන් වෙන් කරන කණ්ඩායමට පමණයි. එනිසා මේ ගෲප් එකට හැමෝම ඇඩ් වෙන්න. අවශ්‍ය යාළුවෝ ඉන්නව නම් ඒක ෂෙයා කර ගැනීම කරන්න. තීරි පන්ති ළමයි පටලවා ගන්න එපා. ඔබට බදාදා ක්ලාස් එක එහෙමම යනවා. පේපර් ක්ලාස් එක මේ නවක ළමයි වෙනුවෙන් තමයි දාන්නේ. මම පේපර් ක්ලාස් එක තීරි පන්ති ළමයින්ටත් වෙනම එකතු කිරීමක් කරන්නම්. ජනවාරි මාසෙත් නෙමෙයි, තව පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා. මොකද අපිට මාස් වල වගේ තමයි එක්සෑම් එක වැටෙන්නේ. දැන් මේ පේපර් ක්ලාස් එකක් කිව්වම පුතේ මෙතන ඇති ග්‍රැමර් බැරි ළමයි, පේපර් එකක් ලියන්න අවබෝධයක් නැති ළමයි ඇති. එනිසා මේ පේපර් ක්ලාස් එක ඇතුලේ ඔයාලගේ සෙකන්ඩ් ඉයර් විෂය මාලාව සිලබස් එකේ තීරි කොටස් ටිකත් මම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා දන්නවා අපේ සම්මන්ත්‍රණ වැඩසටහන් පිළිබඳව අපි දැන් ෆස්ට් ඉයර් කරන්නේ සෙමිනර් ප්‍රෝග්‍රෑම්ස් කරනවනේ. ෆස්ට් ඉයර් ළමයින්ට ඔයාලටත් මීට කලින් අවුරුද්ද අපි කළානේ. අන්න ඒ සෙමිනර් ප්‍රෝග්‍රෑම් එක හා සමානව ඔයාලට තීරි කෙටියෙන් නිබන්ධනත් මුල් කරගෙන ස්පීඩ් ක්‍රමයකට කතා කරනවා පේපර් ක්ලාස් එක තුළ. එතන පේපර් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම පේපර් විතරක්ම නෙමෙයි තීරි ටිකත් යම් මට්ටමකින් කතා කරගෙන එන්නේ. එනිසා අර පේපර් එකක් ලියන්න අවශ්‍ය මුල අදීරයේ සිට දැනුම එතෙන්දි ලබා ගන්න පුළුවන්. මොකද නැත්නම් ගොඩාක් ළමයි ඉන්නවා දැනුම ගොඩක් දුර්වල ළමයි. එයාලට එක පාරටම පේපර් ක්ලාස් එකකින් විභාගෙ ජය ගන්න අමාරුයි. එනිසා පේපර් ක්ලාස් එක කියලා කිව්වට ඒ ඇතුලේ ඔයාලට අවශ්‍ය තීරීමේ දැනුම සමගින් තමයි පේපර් ක්ලාස් එක කතා කරන්නේ. ඉතින් මම නැවතත් මතක් කරනවා අපිට කිසිදු පාස් පේපර් එකක් නැහැ. පාස් පේපර් එකක් කිසිම නැහැ. නමුත් අපේ නොපෙනෙන ඉලක්කයකට තමයි මෙතෙන්දී හඹාගෙන යන්න සිද්ධ වෙන්නේ ඔයාලගේ මාර්තු වල තියෙන විභාගයේ වෙනුවෙන්. නමුත් කිසිම දෙයකට බය වෙන්න එපා. ෆස්ට් ඉයර් වගේම කිව්වා විදියටම පේපර් ඒ විදියටම එයි. ෆස්ට් ඉයර් වල අපි දුන්න විදියටම පේපර් ආවා. උගන්නපු දේ එහෙමම ආවා. ගියපු හැම දෙනාම පාස් වුණා. හැමෝම AB ගත්තා. එනිසා ඒ ජයග්‍රහණය මේකටත් එහෙමම ගන්න පුළුවන්. කිසිම වෙලාවක සෙකන්ඩ් ඉයර් එකේ මේකට තියෙන බර අඩු කරන්න එපා. හදිස්සියෙන් හරි සෙකන්ඩ් ඉයර් ඉංග්‍රීසි එක ඔයගොල්ලෝ රිපීට් වුණොත් ඒත් උපාධිය ගන්න බෑ. එනිසා රිපීට් වෙනවා කියන්නේ මහා හිසරදයක්. ඊළඟට ළමයි කරන මෝඩ වැඩේ තමයි අවසාන මොහොතේ පාඩම් කරගන්න බැරි වෙච්ච ගමන් බොරු මෙඩිකල් එකක් හරි හදලා දාලා ලියන්න නැතුව පෝස්ට්පෝන් කරගන්නවා. මේක කරන්නත් එපා. ඒක ලොකු අපරාධයක්. මොකද ඒකෙන් වෙන්නේ ඔබ අවසානයේ හිර වෙනවා. දැන් මේ සෙකන්ඩ් ඉයර් එක්සෑම් එකක් මගහැරිය කියන්නේ තර්ඩ් ඉයර් එක්සෑම් එක අනිවාර්යෙන්ම හිර වෙනවා. මොකද තර්ඩ් ඉයර් එක්සෑම් එකත් එහෙම හේ වුණොත් උපාධිය තව අවුරුද්දකින් අනිවාර්යෙන්ම ලේට් වෙනවා. ඒ නිසා ඉංග්‍රීසි විතරක් නෙමෙයි වෙන කිසිම විෂයක්වත් ස්කිප් කරන්න එපා. අනිවාර්යෙන්ම ලියන්න. කාලය ඇති දැන් මාස 3ක් තියෙනෝනේ. දැන් ඉඳන්ම පාඩම් කරන්න පටන් ගන්න. ඉංග්‍රීසි විෂය ගැන බයක් සැකක් තියාගන්න එපා. ඒක සියල්ල අපි මේ ක්ලාස් එක තුළ ආවරණය කරලා දෙනවා. ඒවයි බැරෑරුම් වැඩ නෑ, පාඩම් කරන්න බැරි තරම් සටහන් නෑ, අල්ල ගන්න බැරි තරම් මහා විශාල නෝට් නෑ. ඒක ඔබ දන්නවනේ අපේ පන්තිවල යන ක්‍රමය. එනිසා ඒක සරලව සැහැල්ලුවෙන් ඒ ටික අවසන් වෙයි. හැබැයි අනිත් විෂයන් වලට ප්‍රමුඛ ස්ථානයක් දෙන්න. මොකද දෙවන වසර කියන්නේ පළවෙනි වසරට වඩා අමාරුයි පේපර්ස්. දැන් අපි හිතුවට දැන් පළවෙනි පාර ඒ ගත්ත ළමයි මෙතන ගොඩක් ඇති. ඒ ප්‍රස් ගත්ත අය ඇති, ඒ මයින් ගත්ත අය ඇති, බී ප්‍රස් ගත්ත අය ඇති. හැබැයි ඔය ඒ ගත්ත සෙට් එක ගොඩාක් වෙලාට දෙවන අවුරුද්දේදී ඕවා BC වලට වැටෙනවා.
ඒ කියන්නේ දෙවැනි අවුරුද්දේ ළමයා හිතනවා පළවෙනි වසරේ පේපර් එක වගේ මට මේක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ඒ මානසිකත්වය හදාගන්න එපා. පළවෙනි වසරට වඩා හාත්පසින්ම දෙවෙනි වසර පේපර් සමාරුයි. ඒක සෙකන්ඩ් ඉයර් අරක ෆස්ට් ඉයර් මතක තියාගන්න පහදිලියොම ලේයර්ස් දෙකක්. පහදිලියොම ලේයර්ස් දෙකක්. ඒ නිසා ඒක අමාරුයි කියන කොළුවේ තියාගන්න. ඉංග්‍රීසි පේපර් එකත් එහෙමම තමයි. ෆස්ට් ඉයර් පේපර් එකට වඩා අනිවාර්යෙන්ම තව 40%ක්වත් ඇඩ්වාන්ස් පේපර් එකක් තමයි සෙකන්ඩ් ඉයර් එකේ තියෙන්නේ. ඒ නිසා අපි ඒකට සූදානම් වෙන්න ඕන. ඒකට අපි වැඩි බරක් දෙන්න ඕන. වැඩි කැපවීමක් අපි කරන්න ඕන. මේ තියෙන අපේ මාස කිහිපය නැත්නම් දින කිහිපය තුළ ඒ සඳහා අපි සූදානම් වෙන්න ඕන. ඉතින් අද දවසේ අවාසනාවකට වගේ තාමත් මේ විදුලි ගහනවා වහිනවා, අපිට මීටින් එක පවත්වන්න බැරි වෙනවා. නමුත් මම මේ දැනුවත් කිරීම මේ විදිහට මොබයිල් ෆෝන් එකෙන් ඔබට සමීප කළා. මම දන්නවා අනිවාර්යයෙන්ම ඔබටත් මේ වෙලාවේ වැස්ස අකුණු ඇති, මේ වෙලාවේ අපහසුවෙන් හෝ සම්බන්ධ වුණාට මේ ගැටලුව ඇති. හැමදාම අපිට මෙහෙම වෙන එකක් නැහැ. මම වෙනම ටයිම් ෂෙඩියුල් එකක් හදලා දෙන්නම්. ජනවාරි මාසෙට අදාළ පේපර් ක්ලාස් එකේ දවස් ටික, ඒ දවස් ටික අපි දේශන පවත්වමු. නමුත් ජනවාරි කියන සාමාන්‍ය වැඩි වහින්නේ නැති කාලයක්, මොකක් හරි හේතුවක් මත වහිනෝ මේ අකුණු ගගහ. මේ වගේ දවස් ආවොත් අපි ඒව ස්කිප් කරලා වෙන දවස් වෙන් කරගමු. අද දවසේ සාකච්ඡා කරන්න පේපර් එකක් සූදානම් කළා මම. දැන් අද දවසේ මේක කතා කරන්න වෙන්නේ නැහැනේ. මම මේකට වෙනත් ටයිම් එකක් මේ සතිය තුල දාන්නම්, සතිය දවසක්. දැනට මම ජපුර සෙකන්ඩ් ඉයර් පේපර් එකට තියන් ඉන්නේ ඉරිදා රාත්‍රී 7. මොකද ජොබ් කරන ළමයින්ටත් එන්න පුළුවන් විදියට සන්ඩේ 7 තියන් ඉන්නේ. හැබැයි දැන් මේ සන්ඩේ 7 පේපර් එක ඩිස්කස් කරන්න බැරි වෙච්ච නිසා ලබන සන්ඩේට පෙර වීක් ඩේ එකක රෑ නයිට් ක්ලාස් එකක් අපි කරමු. මම කල්ැතුව පේපර් එක දෙන්නම්. ඕගොල්ලෝ පේපර් එක ප්‍රින්ට් අවුට් එකක් දාගන්න. දාගෙන එන්න පන්තියට අපි ඒක ඩිස්කස් කරගෙන යමු. නමුත් මම තීරී ටිකත් ඒ පන්තියේ කතා කරලා දෙන්නම්. අද දවසට වෙන දවසක් දාන්නම්. එතකොට ලබන ඉරිදා වෙනකන් ඉන්නේ නැහැ. කොහොමත්ම මේ සතියේ දවසක අපි රාත්‍රී කාලයේ දාගමු ක්ලාස් එක. ඒකේ පේපර් එක කල්ැතුව මම එවන්නම්. ඉතින් කොහොම වුණත් අද දවසේ අපිට කරගන්න බැරි වෙනවා. මේ තියෙන වැහි තාත්තෙත් එක්ක මම මේ මොබයිල් ෆෝන් එකෙන් තමයි ඔබට මේ විදිය මේ පණිවිඩේ හුමාරු කිරීම කළේ. සියලුම ළමයි චැට් ගෲප් එකක් අපි එවලා තියෙනවා. දැන් Zoom එකේ ඔය නැවතත් එවනවා. මේකට ඇඩ් වෙන්න, මේකට ඇඩ් වෙන්න බැරි නම් අපේ ආයතන දුරකථන අංකයට WhatsApp message එකක් දාන්න, ජපුර සෙකන්ඩ් ඉයර් පේපර් ක්ලාස් එකට ඇඩ් කරන්න කියලා. මම ෆෝන් නම්බර් එක දෙන්නම්. 0077 511 1935. 0077 511 1935. මේකට WhatsApp message එකක් දාන්න, පැහැදිලිව දාන්න ජපුර සෙකන්ඩ් ඉයර් පේපර් ක්ලාස් එකට ඇඩ් කරන්න කියලා. එතන ඔබ ගෲප් එකට ඇඩ් කරයි. ඊට අමතරව කාට හරි මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් 0077 65 32 717. 0077 65 32 317 අංකයට මට කෝල් එකක් දෙන්න, මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම්. WhatsApp වලින් මැසේජ් කරද්දී ආයතන නම්බර් එක දාන්න. එතන මට වඩා ඉක්මනින් රිප්ලයි එක ආයතනෙන් ලබා දෙනවා. ආයතනේ දැන් හෙට ඉඳන් විවෘතයි. ඉරිදා වහලා උදෑසන 8යි හවස 5යි අතර ආයතනයේ ඔබට ප්‍රතිචාර දක්වයි ඔබේ සියලුම ප්‍රශ්න සඳහා. ඉතින් ඔබට ලියාපදිංචි වෙන්න ඕන විදිය, පේපර් ක්ලාස් එකට ඇතුළත් වෙන්න ඕන විදිය හැමදේම ආයතනයේ දැනුවත් කරයි. එකමක ළමයෙක් මැසේජ් එකක් දාලා දෙනවා ගාස්තු කීයද කියලා. පේපර් ක්ලාස් එකේ මම හිතන්නේ ආයතනයේ රුපියල් 2000ක් වගේ ගාස්තුවක් තමයි මාසිකව දාලා තියෙන්නේ. ඒවට ගාස්තුවක් ලැබෙයි ඔබට ගෙවීම සඳහා. ඒ හැමදේම කණ්ඩායම් වලට දැනුවත් කිරීම කරයි. ඉතින් අර ෆස්ට් ඉයර් වගේ සෙකන්ඩ් ඉයර් එකත් අපි අනිවාර්යයෙන්ම මේ අභියෝගේ ජයගමු. ඒකට අවශ්‍ය සීලු කටයුතු ටික අපි මේ ක්ලාස් එක තුල කරනවා. මේ කාලය තුල මේ විෂය වගේම අනිත් විෂයන් සඳහාත් මහන්සි වෙන්න, ඉංග්ලිෂ් ගැන බයක් තියාගන්න එපා. ඒක සියල්ල අපි මේ පන්තිය තුල හදලා ගොඩනගලා සූදානම් කරලා හුරු කරලා පුහුණු කරලා තමයි විභාගයට බෝ යවන්නේ. ඉතින් ওই ටික තමයි මම අද කෙටියෙන් දැනුවත් කරන්න මේ මොබයිල් ෆෝන් එකෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. මේ ඔක්කොම ස්ක්‍රීන් එහෙම ඕෆ් කරලා, කැමරා ඔක්කොම ඕෆ් කරලා ඔන් කරන්න විදියක් නැහැ. මේ තියෙන අකුණු තත්ත්වෙත් එක්ක මොකද හදිස්සිය හරි අනුතරක් වුණොත් ඒක ලොකු අපරාධයක් වෙනවා. මේ තියෙන මේ ඔන්ලයින් ෆැසිලිටි වලට 120කට වඩා බඩු ප්‍රමාණයක් තියෙනවා කැමරා සහ මේ ස්මාර්ට් බෝඩ් වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් හදිස්සියෙන් හරි කරන්ට් එක හරි ඩ්‍රොප් එකක් වුණොත් ඒක ලොකු අනුතරක් වෙන්න පුළුවන් මේ බඩු වලට. ඒ නිසා අද මීටින් එක පවත්වන්නේ නැහැ. මම මේ සතියේ රාත්‍රී වේලාවක කල්ැතුව ගෲප් එකට දෙන්නම් ටයිම් එක. ගෲප් එකට ලැබෙන පණිවිඩ බලන්න ඒ ටයිම් එකේ පේපර් ක්ලාස් එකට අපි සම්බන්ධ වෙමු. මම කල්ැතුව පේපර් එකක් එවනවා. ඒක ප්‍රින්ට් අවුට් එකක් දාගෙන පන්තියට සම්බන්ධ වෙන්න. හොඳයි. එහෙමනම් ඕක තමයි මම අද දවසේ දැනුවත් කරන්නේ. මෙතනින් එහාට දැනුවත් කරන්න මම හිතන්නේ අවශ්‍ය
තාවයක් නැති වෙයි මොකද පේපර් එක කතා කරන්න විදියක් නැහැ මේ තියෙන පහසුකම් භාවිතා කරන්න බෑ මේ වැස්සත් එක්ක එහෙනම් සම්බන්ධ වෙච්ච හැම දෙනාටම ස්තුතියි චැට් ගෲප් එකට සම්බන්ධ වෙන්න චැට් එකට දාන ගෲප් එකට සම්බන්ධ වෙන්න මොනව හරි අවශ්‍ය වුණොත් මන් දීපු දුරකථන අංක වලට කතා කරන්න 077 511 19 35 එහෙම නැත්නම් මගේ අංකෙට ගන්න 077 65 32 717 077 65 32 717 එහෙම නැත්නම් ආයතන දුරකථන අංකය 077 511 19 35 හොඳයි එහෙමනම් සම්බන්ධ වෙච්ච හැමෝටම ස්තුතියි කනගාටු වුණත් කනගාටුවෙන් වුණත් මීටින් එක පවත්වන්න හැකියාවක් නැහැ මේ වැහි තත්ත්වයෙන් මත එහෙමනම් මම මෙතනින් දැනුවත් කිරීම නතර කරනවා සුබ රාත්‍රියක් හැම දිනාටම අපි ඉක්මනින්ම හම්බ වෙමු අපේ පේපර් ක්ලාස් එකේ මීළඟ දේශනය තුලින් මොන හරි අත්‍යවශ්‍ය කාරණයක් තියෙනවා නම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න